සුබම සුබ උදෑසනක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද දෙන අතර මාසේ යහපත් සුන්දර දවසක් ඔබටත් මටත් දී තිබෙන නිසා පිදවෙනසෙන් ප්‍රශංසා කරන මහන්සියේ සියලු දවස්වල මාසේ අයිතිකාරයව සිටමින් රසපේ ජීවිතේ බලවත් දේ කරමින් මාසේ අපෝගෙන යන පුදුම දේ කරමින් මාසේ අපෝගෙන හාලෙලූයා ආශුදාත්මන ඔබ තුල සිටි මාසේ ගුරුවරයාව සිටි ඔබගේ ජීවිතයේ තුල ඔබ සැබෑ ලෙස කොහොමද ජීවත් වෙන්නේ ඔබ දෙවියන් වාසයේත් එක්ක කොහොමද මේ ගමන ගමන් කරන්න යන එලිදරව් උන්වහන්සේ සෑම දවසකම සෑම මොහොතකම ඔබට ලබා දෙන උන්වහන්සේ ඔබව පුහුණු කරමින් මාස බොහෝ ගොඩනගන නිසා පිදවෙනස ප්‍රශංසා කරන හොඳද දවසේ දෙවියන් වාසයේ යම් කාරණාවක් ඔබගේ ජීවිතේ මතක් කරන්න යනවා දේ වචනේ තුලින් අද දවසේ අපි බලන්න යනවා අපි අද දවසේ අපි නෝවා කියනා වූ පුද්ගලයා ගැන පියම් කාරණාවක් අපි බලන්න යනවා අපි දකින්න උප්පත්ති පොතේ එද්දි නෝවා කියනා වූ කෙනෙක් දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ මිනිසෙක්ව තෝරගන්නවා මක්නිසාද ඒ කාලය තුල මුළු ලෝකයේ තුලම පාපය අධිකව තිබුණා. ඉතින් දෙවියන් වහන්සේ පාපයට ප්‍රිය නොකරන දෙවියන් වහන්සේ. ඉතින් පාපය නිසා බොහෝ දේ විනාශ වෙලා තිබුණා. මේක දැක්ක දෙවියන් වහන්සේ තීච්ච පසු දෙවියන් වහන්සේ පුද්ගලෙක් ධර්මිෂ්ඨ එක පුද්ගලෙක් තෝරගෙන දෙවියන් වහන්සේ නෝවට කියනවා බද නැව හදපම් ඒ නැව හදලා මම මෙලෝකේ සියල්ල විනාශ කරන්න යනවා ඒ නැවට නුඹ සහ නුඹේ පවුල ඇතුළු යන් කියලා දෙවියන් වහන්සේ නෝවට දර්ශනයක් දෙනවා. ඉතින් නෝවා මේ වෙනකන් ඔබ උපත්ති පොත දකිද්දි මේ වෙනකන් වර්ෂාවකන වැස්ස කියන එක නෝවා දැකලා තිබුණේ නැහැ. ඉතින් වැස්ස කියලා දෙයක් දැකලා තිබුණේ නැති නිසා නෝවා නමුත් දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ මක්කෝ දෙයක් නොවගේ ජීවිතයේ සහ උන්වහන්සේ කරන්ට යන බව නොව කීකරුව දෙවියන් වහන්සේ නොවට දෙන්නව සැලැස්මනුව නොව නැව නිර්මාණය කරන්න නැව නොව පටන් ගන්නවා. ඉතින් මම විශ්වාස කරා මේ නොව මේ නැව නිර්මාණය කරන කාලය තුල මීට ප්‍රථම කවදවත් වැස්ස නොදැක්කපු මිනිස්සු නොවට විභීලු කරන්න නැති නොව ප්‍රතික්ෂේප කරන්න නැති නොවව ලැජ්ජ කරන්න නැති මිනිස්සු කියන්නේ නැති නොවට පිස්සු කියලා නොවට දෙවියන් වහන්සේ කතා කරද්දී නොවා දෙවියන් වහන්සේට කී කරුණා. ඉතින් නොවට දෙවියන් වහන්සේ කතා කරනක මිනිස්සුන්ට පේන්නේ නැහැ. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. නොවා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් තබාගෙන නොවට දෙවියන් වහන්සේ කතා කරද්දී ඒ කතා කරන සැලැස්මනුව නොවා නැව නිර්මාණය කරන්න ගත්තා. ඉතින් නොවා අවුරුදු 120ක් තුල නොව නැව නිර්මාණය කරන අවුරුදු 120ක කාලයක් දෙවියන් වහන්සේ මිනිස්සුන්ට දෙනවා නැවත හැරෙන්න නැවත හැරීමකට නොවා මිනිස්සුන්ට කියද්දි මිනිස්සු නොවා ප්‍රතික්ෂේප කරා නොවා කියනවා ජල ගැල්මක් එන්න යනවා මෙමුළු ලෝකෙ විනාශ කරන්න යනවා දෙවියන් වහන්සේ කියන උන් වහන්සේ විශ්වාස කරන මිනිස්සු ගලවනවා කියලා ඒ නිසා බල වරෙන් ළමේ නැවට ඇතුල් වෙලා බලග ජීවිතේ බේරගන්නේ කියලා නොවා කියද්දි නොවා මිනිස්සුන්ට විහිළුවක් බවට පත් වෙන්න ගත්තා. ඉතින් නොවා ප්‍රතික්ෂේප කරා මිනිස්සු දෙවචනේ කතා කරනවා කමින් බොමින් ප්‍රීති වෙමින් මේ පොළොවේ දේවල් සමග ඔවුන් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙනිමින් විනෝදයෙන් ඔවුන් ජීවිතය ගත කරා. ඔවුන් හිතුවා එහෙම දෙයක් වෙන්නේ නැහැ. නොවට පිස්සු කියනා වූ මානසිකත්වයක් තුල ඔවුන් සිටියා. නමුත් මේ නැව නොවා හදනවා නොවා හදලා නොවා ඉවරුණා පස්සේ නොවා අන්තිම මොහොතේ කියන්න ඇති සෙනගට වරෙලා දෙවියන් වහන්සේ මේ ලෝකේ ජල ගැල්මක විනාශ කරන්න යනවා කියලා. නමුත් ඒ කිසිවෙක් අහන්නේ ඔහු සහෝගේ දරුවෝ 3 දෙනා, ඔහුගේ භාර්යාව පමණක්, ඒ 8 දෙනෙක් පමණක් මේ නැවට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා දෙවියන් වහන්සේ ඒ නැව දොර වහනවා. දෙවියන් වහන්සේ නොවට දෙනවා සැලැස්ම, ඒකේ සතු දාන්න දෙවියන් වහන්සේගේ සැලැස්මන නොවා සියල්ල සම්පූර්ණ කරලා නොවේ පවුලත් මේකට ඇතුල් වෙලා දැන් ඔමෙද්දි දවස් දෙක තුන යද්දි වැස්ස කෙමෙන් කෙමෙන් එන්න ගත්තා. කවදාවත් වැස්ස දැකලා නැති මිනිස්සු ඔම් ප්‍රීති වෙන්න ඇති වැස්ස දකිද්දි වැස්ස එද්දි ඔම් සන්තෝෂ වෙන්න ඇති. ඉතින් මේ වැස්ස පොඩ පොඩ වැඩි වෙද්දි වතුර වැඩි වෙන්න ගන්නවා. ඉතින් ඔවුන්ගේ ධනිස් මට්ටමට ඔවුන්ගේ ඉන මට්ටම ඔක්කොම වතුර එද්දි 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 මිනිස්සු බය වෙන්නේ නැති වැස්ස වැඩි වෙද්දි ඔවුන්ගේ ජීවිත දැන් විනාශ වෙන්න. නමුත් මේ වෙනකොට පරක්කුයි නැව වහලා නොවා
සහන වගේ පවුල නැව ඇතුලේ සුරක්ෂිතව දෙවෙනස් ඇසීද. නමුත් මේ මනුස්සෝට දැන් පසුතැවෙන්න කාලය ඇවිත් තියෙනවා. නමුත් පරක්කු වැඩි මෝ විනාශන වචන කතා කරව දහවල් සතලියක් සාරාත්‍රී සතලියක් බැස්ස එක දිගටම ඔලොව තුළ තිබුණා. ඉතින් මෙයාකාර දෙවියන් වහන්සේ ලෝකය විනාශ කර. හැබැයි නෝ අකිපු එකම එක වචනයක්වත් කිසිම මනුෂ්‍යයෙක් ඇහුවේ නෑ. ඉතින් මේ උදෑසනත් මම ඔබ සමග බෙදා ගන්නවා. අද දවසේ නෝ වගේ සිදුවු වගේ මේ ලෝකයේ දේවල් සිදුවෙන්න. දෙවචනය තුළ කතා කර මේ ලෝකයේ දෙවියන් වහන්සේ දවසක විනාශ කරන්නට යනවා. මේ ලෝකයේ සම්පූර්ණ දෙවියන් වහන්සේ විනාශ කළ නැවත දෙවෙනස් අලුත් ලෝකයක් දෙවියන් වහන්සේ හදන්නට යනවා. නමුත් වචනය තුළ කතා කර උන්වහන්සේගේ රහස් පැමිණීම සහ අවසාන කාලයේ යම් සිදුවීම් ගැන දේ වචනය තුළ කතා කරනවා. ඉතින් මේ වෙනකොට බොහෝ අය මේ දේවල් මතක් කරමින් බොහෝ අය මේ දේවල් කතා කරමින් දෙවියන් වහන්සේගේ සුභාරංචිය දේව දාසය තුළ විවිධ මාධ්‍ය විවිධ කාරණා තුළින් මිනිසුන්ට කතා කර. නමුත් මිනිසුන්ගේ සිත් අන්ධ වෙලා ඔවුන් දේව දාසෝ සහ දෙවියන් වහන්සේගේ වචනය ඔවුන් විහිළුවට ලක් කරලා ප්‍රතික්ෂේප කළා. ඔවුන්ට කැමති ලෙස ඔවුන් ජීවත් වෙන මේ ලෝකයේ පාපය තුළ වෛශ්‍යාකම් තුළ බේබදුකම් තුළ වැරදි සම්බන්ධතාවයන් ගොඩනගාගෙන ජීවිතේ කමින් බොමින් ප්‍රීති වෙමින් ඔවුන් අද දවසේ ජීවත් වෙනවා. නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරි මම ඔබට කියන්න කැමති දවසක් නෝ වගේ දවස වගේ දවසක් දෙන්න යනවා මේ ලෝකේ හැම මිනිස්සෙක්ම. එදා දවසේදී ඔබ පරක්කු වැඩි වෙයි. නමුත් අද දවසේ ඔබට අවස්ථාවක් තිබෙනවා දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතය දෙන්න. මේ ලෝකයේ දවසක ඉවර වෙනවා. මේ ලෝකයට කාලයක් තියෙනේ. කාලය ඉවරුනා පස්සේ මේ ලෝකේ සම්පූර්ණ විනාශයෙන් යනවා. නමුත් දෙවියන් වහන්සේ සදාකාලික බලාපොරොත්තුවක් ඔබට මට දී තිබෙනවා. ඉතින් ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරෝ දෙවියන් වහන්සේගේ සදාකාලික රාජ්‍ය රූපයට ඇතුළු වෙන්න දෙවෙනස් අවස්ථාවක් දෙන්න. ඔබගේ ජීවිතයේ ඔබට තීරණාත්මක අවස්ථාවක් ඇවිත් තිබෙනවා. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේ හොයන්න. උන්වහන්සේ කවුද? උන්වහන්සේ මොනවටද මේ ලෝකෙට ආවේ? ඒ යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ කාව ගලවන්න දාවේ? මොකද්ද යාගේ අරමුණ? ඔබ මිනිස්සු කියන වැරදි තොරතුරු අනුවනේ ඔබ ඔබගේ හදවතින් ඔබ දෙවියන් වහන්සේව සොයන්න ගන්න. ඔබ හරිදී ඔබ දකින්න කෙනෙක් බවට පත් වෙන්න. ඔබ පරම්පරාවෙන් ඔබ එළියට එන්න. ඔබගේ සංස්කෘතියෙන් ඔබ එළියට ඇවිල්ලා ඔබ සැබෑව දකින්න දෙවියන් වහන්සේගේ. යේසුස් වහන්සේ මේ ලෝකෙට එනවා හැම මිනිසුන්ගේම පාපයට මිලයක් ගෙවන්න. උන්වහන්සේ කිසිම පාපයක් නොකළ තනන් වහන්සේ. උන්වහන්සේ තුල පාපය තිබුණ නැහැ. උන්වහන්සේ පාපය දන්නේ නැහැ. නමුත් උන්වහන්සේ වචනය තුල කතා කරනවා ඔබ මා නිසා උන්වහන්සේ පාපය බවට පත් වුණා කියලා. උන්වහන්සේ පාපේ බඩ පත් වෙලා උන්වහන්සේ ඔබගේ මගේ මුළු ලෝකේ හැම මිනිසෙකගේ පාපේ රැගෙන උන්වහන්සේ කුරුසයට ගිහින් උන්වහන්සේ ඔබගේ මගේ ස්ථාන ඔබගේ මගේ පාපේ ස්ථාන උන්වහන්සේ කුරුසයේදී මරලා උන්වහන්සේ තුල තිබෙන ධර්මිෂ්ඨකම ස්ථාන ඔබට මට හුවමාරු කරනවා. උන්වහන්සේ ස්ථානය දවස ඔබට මට දීලා ඒ ශුද්ධ ආත්මනස ඔබ මා තුල තබලා උන්වහන්සේ ඔබව මාව ගොඩනගන්න උන්වහන්සේ උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ සැලැස්ම කරා. ඒ නිසා දෙවචනේ කියන යමෙක් මාගේ හඬ අසල දොර ඇරියොත් මම ඔහු සමග ඇතුළ ඔහු සමග වාසය කරන්නට යනවා කියලා දේ වචනය තුළ කතා කරා. ඉතින් ඔබගේ හදවත ඔබ දෙන්න මේ දවස් ගෙවෙනවා විනාශ ලෙස ගෙවෙනවා. දවසක් එන්න යනවා නෝ වගේ වැස්ස වගේ දවසක් එන්න යනවා. මේ ලෝක විනාශන දවසක් එන්න යනවා. එදා දවසේදී ඔබ පරක්කු වැඩි ඒ සෙනඟ පරක්කු වුණා. අනේ නෝවා දොර අරින්න අපිටත් ඇතුළ වෙන්න කියලා ඔහු කෑ ගැව්වා. නමුත් පරක්කු වැඩි ඔබට අදහයි අවස්ථාව ඔබට තියෙන අවස්ථාව ඔබ ප්‍රයෝජනයට ගන්න. ඔබගේ හදවත දෙන්න. ඔබ දෙවෙනස්සට කියන්නේ ස්වාමීනි මම බෝ දන්නේ නැහැ. නමුත් බෝවහන්සේව මට දකින්න අවස්ථාවක් දෙන්න. මගේ පාප නිසා ඔබ කුරුසියේ මැරුණ බව මම විශ්වාස කරනවා. ඔබ නැවත නැගිටීම සමග මාවද නැවත නැගිටෙවුවා කියලා මම විශ්වාස කරනවා. ඔබ විශ්වාස කරන මොහොතේදී දෙවියන් වහන්සේ ඔබට අනුග්‍රහය දෙන්නට නා. උන්වහන්සේ නොමිලේ ඔබට ගැලවීම දෙන්නට යනවා. ඒ පාපයෙන් ඔබ ගලවලා දෙවෙනස්සගේ සදාකාලික රාජ්‍යයට උන්වහන්සේ ඔබව ඇතුල් කරන්නට යනවා. ඒ නිසා ඔබගේ හදවතින් ඔබ දෙවියන් වහන්සේට ඔබ කතා කරන්න. උන්වහන්සේ මේ වෙලාවෙත් මේ උදෑසනත් ඔබගේ ජීවිතය වෙනස් කරන්න මේ ජීවිතය අලුත් කරන්න සහ පරාපොරොත්තුවක් දෙන්න දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. කෙමෙන් කෙමෙන් ඔබගේ කාලය ඉවර වෙන්නේ. ඔබගේ දවස් අවුරුදු පැය ගණන් තප්පර ගණන් කෙමෙන් කෙමෙන් ඉවර වෙගෙන ඔබට දුන්නා මේ පොළොවේ ජීවිතයක්. ඒ පොළොවේ ජීවිතය ඉවරන හැබැයි ඔබ සදාකාලික ස්ථානයට ඔබ යන්න යනවා. ඔබ දෙවියන් වහන්සේව අඳුනනවා. ඔබට දෙවියන් වහන්සේ සදාකාලික ස්ථානයක් දී තිබුණා. ඒ තමයි සදාකාලික ස්වර්ගය. හැබැයි ඔබ දෙවියන් වහන්සේ විරුද්ධ ඔබ පාපය තුල ඔබ ජීවත් වෙනවා නම් වාසිකම සදාකාලික නිරය වෙන සූදානම් කරතේ. නමුත් ඔබට තෝරා ගැනීමක් තිබුණා මේ උදෑසන ඔබ ඔබගෙන් අහන්න. ඔබ
දෙවෙනස ගහන ස්වාමිනී මට වුණ ඔබත් එක්ක සදාකාලික ප්‍රීතියෙන් ඉන්න මට අවස්ථාවක් දෙන්න කියලා ඔබ දෙවස්ර ආරාධනා කරමි උදෑසන උන්වහන්සේ ඔබ දරුවෙක් ලෙස පිළිගන්න ඔබගේ ජීවිතය අලුත් කරන්න ඔබව සුවෙන් සතුටෙන් ප්‍රීතිය නිදහසෙන් තියන්න උන්වහන්සේ බලවත්ව මේ උදෑසන කාලයේ දෙවියන් වහන්සේ සිටින නිසා ඔබගේ හදවත උන්වහන්සේ දෙත් පියාශනා කරමු සුළු මොහොතක් අපිට බොහෝසේ ආදරය කරන ජීවමාන දෙවි ස්වාමිනී නාසරේසුන ඔබගේ බලවන්ත නාම නිසා මේ උදෑසන අපි ස්තුති කරනවා පියාණනේ මේ ලෝකයේ සියල්ල දවසක නිම වෙන්ට යන නමුත් ඔබ වහන්සේ සදාකාලිකව සිටින දෙවියන් වහන්සේ පියාණන් මේ ලෝකයේ වෙහෙස තුල මේ ලෝකයේ තිබෙන කාරණා නිසා අපේ මනස සිත වියවුල්ලා තියෙනවා සහ ලෝකයේ තිබෙනා වූ පාපේ නිසා අපේ ආත්මික ඇස් අන්ධ වෙලා තිබෙනවා ස්වාමී තාත්තේ දවසක මේ සියල්ල විනාශ වෙද්දී අපිත් විනාශ වෙන්න නොවන පිණිස ඔබ වහන්සේගේ කරුණාවද දවසේ අපට දෙන්න ස්වාමී දන්නෝවා නැව හදද්දී හැමෝම නොව විහිළු කරන්න හැමෝම නොව ප්‍රතික්ෂේප කරා නමුත් නොවගේ පවුල විතරක් දෙවෙනස් විශ්වාස කළා ඒ පවුල විතරක් ගැළවීම ලැබුවා අද දවසේ ස්වාමිනේ ගැළවීම ලබන්න ඒ සදාකාරික රාජ්‍යයට ඔබ වහන්සේගේ දරුවෙක් ලෙස ජීවත් වෙන්න කරුණාව අපිට දෙන්න ස්වාමී අපේ ජීවිතේ වෙනස් කරන්න ස්වාමී අපි විශ්වාස නැයි සුස්වාස මේ ලෝකිත ආවේ අපේ පාපේ නිසා උන්වහන්සේ මැරුණේ අපේ පාපේ නිසා උන්වහන්සේ නැවත නැගිට්ටේ අපිට නැවත ජීවිතයක් දෙන්න ඕන නිසා කියලා අපි විශ්වාස කරනවා ස්වාමී ඔබ වහන්සේ අපිට උගන්වන්න ඔබ වහන්සේ අපිට එළිදරව් කරන්න ස්වාමී උදෑසන කාලේ ශුද්ධ ආත්මයනේ එක්කිනෙක නම් සිත් වලට කතා කරන්න ඒ අභ්‍යන්තරයට කතා කරන්න භූමිසු කමින් බුමින් ප්‍රීතිමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙනිමින් මේ ලෝකේ දේවල් තුලම ජීවිතේ ජීවත් වෙන නමුත් ඒ සියල්ල తాවකාලිකයි මේ පොළවට පමණක් සීමා වුන් දේ සමග උගේ ජීවිතය විනාශ කරමින නමුත් ස්වාමීන් වහන්සේ සමග ජීවත් වෙන්නේ මේ හැම කෙනිට කරුණාව දෙන්න කියලා මේ උදෑසන කාලෙත් මම ඉල්ලනවා ජේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන් ආමෙන් ආමෙන්